ඔව් රනිල් වික්‍රමසිංහ මැතිතුමා තත්ත්වය ගැන සඳහන් කරන්න මට ඊයේ රාසමාණිකම් මන්තුමා මං ගැන වැරදි ප්‍රකාශ කළා තිබුණා මම රාජපක්ෂ කණ්ඩායමේ ඉන්නවා කියලා මම රාජපක්ෂලේ කිසි දවසක හිටියේ නැහැ රාජපක්ෂවරු ප්‍රභාකරන් එක පැක්ට් එකක් දැම්ම මාව පරද්දන්න ඒත් මං රාසමාණිකම් මන්තුතුමා ගැන මං කියන්න ඕනේ මම මෙතෙන්ට දානවා මේ 2013 February 21 වෙනිදා මහින්ද රාජපක්ෂ මහත්මයාගෙන් එතුමා බාරගත්ත පදිරිප්පු සංවිධායකකම මම ඒක කියවන්නම් SLFP appointed Mr. ශානික රාජපුත්‍රම් රාසමාණිකම් and අරුන්දික ෆර්නෑන්ඩෝ as new organizers මම මේක දෙන්නම් මෙතෙන්ට ඇතුළත් කරන්න ඒ නිසා මම නෙමෙයි ඒ කාලෙත් මම ගියේ නැහැ එතුමාට පුරුදු වෙලා ඇති සමහර විට මහින්ද සරණං ගච්ඡාමි බැසිල් සරණං ගච්ඡාමි නාමල් සරණං ගච්ඡාමි කියන්නේ මම ඒක එහෙම කළා නැහැ ඉතින් කරුණා කළා මට ඒක කියන්න යන්න එපා පිළියන් එක කරපු වැඩ කටයුතුත් අර මේ පොලිසිය 600 මැඩුවේ අවස්ථාවේදී ඒගොල්ලෝ ආරක්ෂා කරන්න ගියේ ඒව ගැන මම මෙතන කතා කරන්නේ පස්සේ ඇවිල්ලා කතා කරන්න පුළුවන් ඒත් මං කනගාටු වෙනවා මේ 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 කතාව ගැන කිව්ව එක මං ඒකට කරුණු පැහැදිලි කරන්න කැමතියි විශේෂයෙන්ම ප්‍රථම වතාවට ද්‍රවිඩ ජාතික සන්ධානයත් විශාල වැඩසටහනක් ගෙන එනවා මේකට විරුද්ධව ඇත්ත වශයෙන්ම ගිය පාර්ලිමේන්තු සතියේදී මේ සියඹලා පිට මැතිතුමා යලිත් මෙතෙන්ට ඉදිරිපත් වෙනවා කියලා කිව්වා විශේෂයෙන්ම ආණ්ඩුව ජනාධිපතිගේ ලිපිය පිළිගත්තේ නැති වුණත් මේ සතියේ කොහොම හරි ඡන්දයක් තියන්න උවමනයි කියලා මං එතුමාට කිව්වා පිළ මාඩු කරෑම් පස්සේ ඔබ ඒක අතහැරලා ආපහු එන එක හොඳ සම්ප්‍රදායක් මොකද හිටපු කතානායක විජමලකු බණ්ඩාර පිළ මාඩු කරලා අයින් වුණේ නැහැ එදා අපි ඒකට විරුද්ධ වුණා ඒ නිසා මේක හොඳයි විපක්ෂයෙන් එනවා නම් මම සහයෝග දෙන්න ආණ්ඩු එන්නම් බැහැ කියලා ඉතින් මම වචනයක් දුන්නෑම් පස්සේ වෙනස් කරන්න හේතුවක් නැහැ මට ආණ්ඩුවේ මන්ත්‍රු දෙතුන් දෙතුන් කිව්වත් එතුමා ආවොත් ඒගොල්ලේ ඡන්ද 10ක් විතර තව වැටෙන්න යනවා කියලා මට බදා දැහැන්දෑ මාධ්‍යයෙන් කිව්වා ආණ්ඩුවෙන් කවුරුත් ඉදිරිපත් කරන්නේ නැහැ මොකද ඒ බහුතරයේ තියනවද නැද්ද කියලා දන්නේ නැහැ මෙතුමා ආවොත් ඒ නිසා ඉදිරිපත් කරන්නේ එතුමන්ට සහයෝගය දෙන්න යනවා කියලා එච්චරයි මම දන්නේ මම මෙතෙන්ට ආවෙද්දී විශේෂයෙන් මම එතුමයන් ඇහුවාම නිමාසිරිපාලසිර ඒක ඇත්ත කිව්වා ඉතින් මං කව ඔබතුමා නිමාසිරිපාල මන්ත්‍රීතුමා යෝජනා කරනවා නම් අපි එන්න මම සහයෝගය දෙන්නම් එදත් කිව්වා අදත් කියනවා කියලා ගියා ඒ පාර මට ඇවිල්ලා ඇහුවා මේ TNA ඒකට කතා කරන්න පුළුවන් ප්‍රශ්නයක් තියෙනවා කියලා මම එතෙන්ට ගියා මම එතෙන්ට ගිහින් ඇහුවා මේ මොකක්ද තියෙන්නේ මේ කණ්ඩායම් දෙක එකතු කරන්න බැරිද නැත්නම් අපිට මේ සජ්‍යවේ අපේක්ෂකයා ඉවත් කළා මොකක් හරි කරන්නේ නැහැ සජ්‍යවේ අපේක්ෂක ඉවත් වුණත් අපි අපේක්ෂකෙක් දානවා කියලා මට කිව්වේ එතකොට මට තේරුණේ ඒක බෙදිලා කියලා මම මේ ඇටික දැන් මේක බෙදීවත් තියෙනවා සජ්‍යවේක ගනු දෙඩු කරත් වැඩක් නැහැ මොකද විශේෂයෙන්ම ද්‍රවිඩ සන්ධානයෙන් දාන නිසා ඒ නිසා ආණ්ඩුවේ කෙනෙක් දාන්න නැතුව ඔබතුමාලා ඡන්දෙට ගිහින් ඊට පස්සේ එකතු වෙන්න කියලා මම ඒ ගැන කතා කරා රාසමාණික මන්තුමයි සුමන්දයන් මන්තුමයි පසුව මම ඇහුවා අඩෙක්කල නාදෙන් මන්ත්‍රීවමාගෙන් ඇයි මේක වෙනස් කරේ ඊට වඩා මම කතා කරා මෙතනදී මේ මනෝ ගණේෂන් අනුර දිසානායක මන්තුමා ශ්‍රීතරන් මන්ත්‍රීතුමා ඒ අය එක්ක විතරයි මම කතා කරේ මට උවමනාවක් නැහැ ඊට පස්සේ උවමනා වුණේ මේ යෝජනා ටික ගේන්න මට රංජිත් මන්දුව බණ්ඩාර මහත්මයා නෑ මං කතා කරන් පස්සේ නෝ නෝ ඔව් මන්ත්‍රීතුමා නෑ TNA can reply after when I have finished මම මෙතන කතා කරා විතරයි ඒ වගේම ඊට පස්සේ ශ්‍රීධරන් මන්ත අපි ඔක්කොම කොහොමද මේක විසඳන්නේ කියලා කතා කරා ඊට වඩා මම කතා කරේ නැහැ ඉතින් මේ ප්‍රශ්න වලට මාව ගාවන්න යන්න එපා මොකද රංජිත් මන්දිමාන මැතිතුමා මට දුන්නාම විශ්වාසභංග යෝජනාව මං විශ්වාසභංග යෝජනාවට සහයෝගය දෙනවා කිව්වා සුමන්දන් මන්තුමා ජනාධිපතිතුමාට විරුද්ධ විශ්වාසභංග යෝජනාව දෙනකොට අනික් අයට ඉස්සෙල්ලා මං කිව්වා සහයෝගය දෙනවා කියලා මට පෙරේදා කිව්වා ඒගොල්ලේ එකඟයි සහයෝගය දෙන්න සජබේ ආණ්ඩුව හදනවා නම් නැත්නම් ඒ ස්වපක්ෂීය ආණ්ඩුවක් හදන මං කව මං පැත්තක ඉන්නන් ඒත් සහයෝගය දෙන්නම් කියලා මට ඒක ප්‍රශ්නයක් නැහැ ඒ නිසා මේ කරුණ විතරයි කිව්වේ ඉතින් ඇත්ත වශයෙන්ම රාසමාණික මන්ත්‍රීතුමා වැරදි කාරණයක් කියලා තියෙන්නේ මං කනගාටු වෙනවා
මොකද ඊට පස්සේ එතුම එකතු වෙලා දැන් මගේ ගෙදර වටලන්න කියලා අද වටේ යනවා මේවා මම ඒක විශේෂයෙන්ම පෙන්වන්නම් group of us are planning protesting outside Ranil's house on 5th lane on Saturday 9 a.m. meet up near ladies college මේ ladies college එක ළඟ කවුරුත් රැස් වෙන්නේ නැහැ ඔතන රැස් වෙන්නේ ladies college එකේ ආදි ශිෂ්‍යාවන් විතරයි ඉතින් මේ කළා තියෙන අරුණි W ඒ වගේම කිෂාන් කරුණරත්න වගේ කණ්ඩායම මෙතෙන්ට එකතු කරන්න හදන්නේ මේ 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 සෙල්ලමින් ඊට පස්සේ බලනවා රාසමානික්කම් මන්ත්‍රීමත් මේකට සම්බන්ධයි ඒ වගේම කොළොන්නාවේ පැත්තෙන් එහෙම ගේන්න කියලා ඕක ප්‍රශ්නයක් නෙමෙයි ඔයාට මූණ දෙන එක ඒත් මෙහෙම පාර්ලිමේන්තුවේ කතාවක් කරාම ඒ තර්ජනයේ ඒක තර්ජනයේ ලක් කරන එක වැරදි අපිට අද තියෙන්නේ පාර්ලිමේන්තුවේ අපේ අදහස් ප්‍රකාශ කරන්න මෙතුමා ඡන්දේ දුන්නා කියලා අර පැත්තේ ඡන්දේ දුන්නා කමන්නේ දැන් එකට එකතු වෙලා වැඩ කරන්න ඕනේ මම විශේෂයෙන් මේ නිසා මේ කරුණු ඔබතුමාට ඉදිරිපත් කරන මම තව එක කාරණයක් කියන්න ඕනේ ඊයේ ඇති වුණේ සිද්ධිය දවල් මට ඕන වුණේ මේ මං ගන්න කිව්වේ මොකද්ද කියලා බලන්න ඒත් ඇත්ත වශයෙන්ම ඒක දිහා බැලුවාම මිනිස්සු කියලා තියෙන දේ මේ මුළු පාර්ලිමේන්තුවටම සාප කරනවා අපි මේ දවස්වත් නාස්ති කරා කියලා අපි නිකන් ගහ ගන්නවා අපේ ප්‍රශ්න ආණ්ඩුවයි විපක්ෂය ගහ ගන්නවා විපක්ෂයේ ගහ ගන්නවා ඒකද කියලා අහන්නේ ඒක කරගෙන ඉන්නේ කරුණාකරලා දිස්සබ්දලා ඉන්න කතා පිළිතුරු දෙන්න පුළුවන් වෙලාවට මේ 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 සභාව මේ කරනවා අද අපි දිහා බලාගෙන ඉන්නේ මොකද්ද මිනිස්සුගේ ප්‍රශ්න අපි එන හැම තැනම ඩීසල් නැහැ ගන්න මුදල් නැහැ ආහාර නැහැ අපි දන්නේ ජූනි මාසෙට මොකද්ද තත්ත්වය කියලා බැරිද මේ සභාවට ඒක හොයලා දෙන්න අද අපිට එකඟ වෙන්න තියෙනේ මිනිස්සු එක්ක මේක හොරගුවාවක් කියලා කරන්න බැරි නම් ගෙදර යන්න කියලා අපි මොකුත් කළා නැහැ මේ කාල සීමාව තුලදී අපි නිකන් කතා කරා අපි මඩ ගැහුවා එච්චරයි අපි මේ සභාවේ කළා තියෙන්නේ එතකොට ජනතාවට කියනවාද අපි එක්ක ඉන්න කියලා අපි කෙනේ විශ්වාස තියෙනවද අද දෙක දවසක් අපි මේ ගැන හරියට කතා කරේ නැත්නම් අපිට අනාගතයක් ගැන හිතන්න එපා ඊයේ මොකද අම්පාරේ උනේ පොලිසිය කී දෙනෙක්ට විශේෂයෙන්ම ප්‍රශ්න ඇති වුණාද දැන් මේ කියන අය කතා කළා වගේ ඒගොල්ලෝ ගෙවල් වට කරොත් මේ කියන මන්ත්‍රීතුමාගේ ගෙදර වට කරොත් මේ කොහාටද යන්නේ අපි කොතෙන්ටද යන්නේ මේ රටේ ප්‍රශ්න විසඳන එකයි තියෙන්නේ ඒකයි අපි ආණ්ඩුවට කිව්වේ කරුණාකරලා මේක විසඳන්න රටේ ජනතාව කියන්නේ රාජපක්ෂවරු යන්න කියලා කොහොම හරි ඕකත් කතා කරලා කරන්න කියලා ඉතින් මම ඉන්නවා විශ්වාස භංග යෝජනායි මගේ සහයෝගය උමනා නැත්තම් කියන්නේ එතකොට මම ඈත් වෙලා ඉන්න මට ප්‍රශ්නයක් නැහැ ඒක නෙමෙයි මම අද සභානායකතුමයි කතා කරන්නේ අපි කොහොමද මේ කොමිටි ටිකක් ඇති කරන්නේ මොකක් හරි අපි පෙන්වන්න ඕනේ මම කියන්නේ ඒක මදි කොහොම හරි ඒක හරි අපි පෙන්නමු අපි මෙතෙන්ට ඇවිල්ලා නිකන් කෑ ගහලා කතා කරලා යනවනම් මිනිස්සු අපිව පන්නලා මේක වටකරන එක සාධාරණයි කියලා මම මෙතන කියන්න කැමතියි නිකන් මේව කරන්න මෙතන උනේ ඒක මේ අයගෙන් අහන්න මොකද සිදු වෙන්නේ කියලා මම දන්නේ නැහැ ඒ කරපු කතා ගැන ඒ අය එතන මේව කරයි මම නෙමෙයි ඩීල් දැම්මේ මිනිස්සු මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේ පක්ෂයට ගත්තා ඊට පස්සේ ගියා සජ්ජවේට මම කියන්න වැඩක් නැහැ ඒ නිසා මේ කතා වැඩක් නැහැ ඔයගෙන් හොඳට මට කියන්න පුළුවන් ඒත් මම කියන්නේ මෙතන මේ 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 සභාවේ අද අපි මොකද්ද කරන්න කියලා තීන්දුව කරමු කතා පටන් ගන්න ඉස්සෙල්ලා අපිට මේක ගෙනියන්න බැරි නම් කතානායකතුමා මේ සභාව නවත්තලා අපි ගෙදර යමු ආපහු පෑ 6ක් පෑ 5ක් මෙතන ඉඳලා ආපහු සමාජ මාධ්‍යෙන් බැනුම් අහන්න ටෙලිෆෝන් වලින් බැනුම් අහන්න අපිට උවමනා නැහැ මේ රටේ තියෙන ප්‍රශ්නයක් ඒ ප්‍රශ්නේ විසඳන්න අපි ක්‍රියා කරමු කියලා මම කියනවා